දුකක් විඳිනකොට ඊට එහා දුකක් හිතනකොට මේ දුක නැති වෙනවා. gedara manusya bil ævilla birindata tadi baandi gahaddi peladdi nire kohoma etida kiyala hituwoth ehema ara duka dara ganna puluwa. rasnen wathura tikak boddi diva picceddi lodiya kohomada kiyala hituwoth meka dara ganna puluwa. සීතලේ ගැහෙද්දී සීත නිරය කොහොමද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අවුවේ පිච්චෙද්දී නිරය කොහොම ඇතිද කියලා හිතුවොත් දරා ගන්න පුළුවන්. අපේ දුක අනිත් අයට කියද්දී ඒ අය අහන්න නැතුව තියෙනකොට අනේ යමපල්ලෝ කවදාවත් අපේ හඬ නිරිසතාගේ හඬ අහන්න නැනව කියලා සිහි කළොත් ඒ දුක දරා ගන්න පුළුවන්. ඇත්තටම සතර අපායේ දුක නිතර 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 සිහි කරනවා නම් මේ ලෝකේ සියලු දුක් දරා ගන්න පුළුවන්. මොකද මේ මනුස්ස ලෝකේ තියෙන මනුස්ස දුක මිසක්ක නිරේ දුක නෙවෙයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාළා නිරේ තරං මේ තිරිසන් ලෝකේ තරං අනුත්තර නිවනට බාධා පිණිස පවතින තවත් ගතියක් නැති තරං කියලා. ඉච්ඡර භයානකයි. වැඩිම පිරිසන් මේ ලෝක සන්නිවාසයේ වාසය කරන්නේ නිරේ. වැඩිම පිරිසක් වාසය කරන්නේ නිරේ. අපේ ඥාතින් අපේ හිතමිත්‍රාදීන් අපේ වෛරක්කාරයෝ පවා නිරේ ගිනිදල් මත අන්තක්කල්පයක් දැන් විඳ විඳ ඉන්නවා. ඔවුන් ওই අන්තක්කල්ප ඉවර වෙලා ඇවිල්ලා ආයේ පරණ කෝන්තරේ ගන්නවා. ඊට කලින් නිදහස් වෙන්න ආයෙත් මේ කාල ගෝසයෙන් පින්වතුනි මේ කරන්නේ බුද්ධ ශාසනයේ අවසාන යුගයයි. පුළුවන් නම් කුසල් කරගන්න, පින් කරගන්න, යහපතේ තින්න. ධාතු සෑයවල් මෙහි විදියට හරි දැක දැක අත් දෙක එකතු කොට වන්දනා කරගන්න. පින් කරන්න, කුසල් කරන්න, සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න. සිල් නොගෙන ඉඳපා. එක දවසක්වත් බණපදයක් අහන්න නැතු ගෙවින්න දෙන්න එපා. ධර්ම දේශනාවක් අහන්න, පෙරණි වැරදි අත්හරින්න, අලුත් ජීවිතයකට එන්න, කුසල් වඩන්න මේ අවසාන යුගයයි. අපිට තව කොච්චර ආයුෂ තියෙයි කියලා අපි දන්නේ. ඒ නිසා මෙච්චර භයංකාර සංසාරයකින් අපිට නිදහස් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, සංඝරත්නයේ සරණ යෑමෙන්.